ලංකාවට මේකයි and uploads subscribe me ප්‍රී සිස්ටර්ස්ලා කියවහම අපිට මුලින්ම මතක් වෙන්නේ ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි පෙරේරා සහ ඇයගේ සොහොරියන් වයි අහිරංගිනී නංගිටත් මල්ලිකා අක්කත් සමග ඉන්ද්‍රානි පෙරේරා සංගීත ශ්‍රේෂ්ඨයේ දැවැන්තය වුණා මීට වසර ගණනාවකට පෙර මල්ලිකා පෙරේරා අභාවක් ප්‍රාප්ත වීමත් සමගම මෙම සොහොරියන්ගේ සංගීත ගමන නැවතුණත් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය අදටත් සංගීත ශ්‍රේෂ්ඨයේ කටයුතු කරනවා දිනේෂ් ප්‍රියසාත් කියන්නේ ලංකාවේ සිනමාව තුළ නමක් ලැබූ සිනමාකරුවෙක් ප්‍රියසාත් ආදරයේ සංකේත තුනක් තියෙනවා ඒ දිනක්සි සේසාද්‍රිස සනුද්‍රේ එමෙන්න මේ පවුලේ දියණියන් තිදෙනාම ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියන් දවනවා සේසාද්‍රි දිනක්සි සහ සනුද්‍රේ ගැන හැම දිනම දන්නවා අද වෙද්දි ලංකාවේ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය භාවිතා කරනවා ඒ වගේම අන්තර්ජාලයේ සැරිසරන ඕනෑම කෙනෙක් මේ අය ගැන දන්නවා ඇති ඒ තමයි අපි දෙවිනියට කියව ත්‍රී සිස්ටර්ස්ලා මේ කියන්නේ යන්නේ අද අපේ මාතෘකාව වූ ත්‍රී සිස්ටර්ස්ලා ගැනයි ජීවිතයේ අඩියෙන් පටන්ගෙන දිරියෙන් ඉහළටම ගිය බාධක වලට නොසලී මුහුණ දුන් නිරූපණ ශ්‍රේෂ්ඨී කැපී පෙනෙන නිරූපිකාවක් වන ඇය සසිනී ලක්ෂිකා කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ නිරූපණ ශ්‍රේෂ්ඨියට අවතීර්ණ වූ ඇය නිරූපිකාවක් ලෙස තැනකට එන්න ගොඩාක් මහන්සි වුණ කෙනෙක්. ඒ මහන්සිය කොතෙක්ද කියනවා නම් සමහර අවස්ථාවලදී ගොඩාක් අය ඇයව රත්යාදු කරලා තියෙන බවයි මට දැනගන්නට ලැබුණේ. ඒ පිළිබඳව ඇය තම හඬාවදි කළේ මෙලෙසයි. මට මතකයි මුලින්ම රෑම්ප් එකේ ඇවිදිනකොට මට ලැබුණේ පොඩි ගානක්. කොහොම වුණත් ඒ ගාන එක්කම මම මේ දේ රහස නිසා හිටියා. කවදා හරි හරියයි කියලා. ඉතින් ඒක ඇත්තටම හරියන්න නම් ලොකු කාලයක් ගියා. පස්සේ තමයි නිසි වටිනාකමක් වැඩකට ලැබෙන්න පටන් ගත්තේ. මව්පියා සහ නැගිනියන් දෙදෙනුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය ලෙස ඉතාමත් අමාරුවෙන් තැනකට ආසිනිගේ පියා මහනුවර ප්‍රදේශයේ වැඩේ කරත්තයක් කරපු කෙනෙක් බවත් ඇයිගේ ඌ දුක් ගැහැට පිරිදිවිය ගැන කිසිසේත්ම කියන්න පැකිලෙන්නේ නැහැ කියලා තමයි අසිනී පවසා සිටියේ. තම වැඩිමහල් සොවිරිය වන සසීව ආදර්ශයට ඇගේ නැගෙනියන් දෙදෙනා වන සෙව්වන්දී සහ හයේසි තම වැඩිමහල් සොවිරියගේ අඩිපාරේ යමින් ඇය විදියටම දේවල් කරන්න කැමති බවයි කියන්නේ. ඒ ගැන සසී පැවසියේ මෙවැනි දෙයක්. නංගිලා දෙන්න මගේ අඩිපාරේ යන එක ගැන සතුටක් තියෙනවා. මොකද මම ශේෂ්ත්‍රයට එද්දී ලේසි වුණේ නැහැ. ඒ තද වෙද්දී ශේෂ්ත්‍රයේ දේවල් ගැන මම දන්නවා. හොඳ නරක දන්නවා. ඒ හින්දා ඉදිරියට යද්දි මම නංගිලා දෙන්නට කියලා දෙනවා. නිරූපණය වගේම ඇය මේ වෙනකොට තමන්ගේ නිවේදනය වගේම වැඩසටහන් ඉදිරිපත් කිරීමත් කරගෙන යනවා. රංගනයට ඇරෙම් ලැබුණත් ඒ කිසිවකට ඉදිරිපත් වෙන්න නොසිතූ බවයි ඇය කියා සිටියේ. විවාහය කියන්නේ මම ලැබුව වෙනස්ම අත්දැකීමක්. මා යොහුයි දෙන්න කාලයක් තිස්සේ ලිවින් තුගද හිටියේ. ඒක වෙනස්ම අත්දැකීමක්. ඒ අත්දැකීමත් එක්ක ආදරය ගලාගෙන ගිහින් අපි වසර කිහිපයකට පස්සේ විවාහ වුණා. දැන් මටත් මගේ නංගිලා දෙන්නට කලා වැඩවලට ඔහු ගොඩාක් උදව් කරනවා. කන්ද උඩ රටින් කොළඹට ආපු මේ අක්කනගෝ තිදෙනා කොළඹ තනි ගෙදරක තම සැමියා සමගින් ජීවත් වෙමින් කලා වැඩ ඉදිරියටත් කරගෙන යන බවයි දැනගන්නට ලැබුණේ. ඉතින් මේ රුවතියන් තිදෙනාගේ ඡායාරූප සමගින් තමයි MWBLOGS අද කතාව ගෙනාවේ. MWBLOGS subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකක් click කරන්න notification එකක් විදියට මේ වෙනි වීඩියෝ එකක් දාපු ගමන්ම කියන්න ගන්න.